team for unforgettable memories through the power of music. දීමට කැමැත්තෙමි. ඔව් කිරියල් මැතුම. අවර් නියු ගනුව ආණ්ඩුවේ ආණ්ඩුවේ 50 ඉස්සරහට ගෙනියන ආණ්ඩුව බෞතරේ වෙන්නන්න ඕන. අවශ්‍ය අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව. මුතුමා මේ විපක්ෂයට වකීම් බාරලා. නෑ ගරු මන්තම විපක්ෂයට වකීම්. ස්ථාවරණිය පොඩ්ඩක් අහගෙන ඉන්න. මුතුමාට ඕන විදියට ආත්‍රිපර නිරූපණය කරන්න බෑ. ස්ථාවරණිය අනුව ආණ්ඩුව තමයි අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව පෙන්නන්න ඕන. ගාමන් මිස්ටර්ස් They have to show the corner. They have to show the. ගරු මන්ත්‍රීතුමා මේ මම මේ සභාවට දැනුම් දුන්නේ අද මූලාසනයට දැනුම් දීපු නාමලේකණේ විරුද්ධ පාර්ශවයෙන් නම් 21ක් තියෙනවා ඒ වගේම ආණ්ඩු පක්ෂයෙන් නම් 11ක් තිබුණා ඊට පස්සේ ඒ අනුව විරුද්ධ පාර්ශවයේ 21 දෙනෙක්ගේ ප්‍රධාන වශයෙන් වගකීමක් තියෙන ඒක තමයි දැනුම් දුන්නේ ඔව් කිරියල මැතුමා කියන්නේ ඔබතුමා කියනෝ නන්ලයිස්තු ඔබතුමා කියනෝ නන්ලයිස්තු ගැන ස්ථාවර නියෝග වල නැහැ ස්ථාවර නියෝගයේදී ආණ්ඩුව ආණ්ඩුව තමයි බඩත් ඉදිරිපත් කරන්නේ ආණ්ඩුව තමයි බෞතල දියන්නේ ඕන ගරු මන්ත්‍රීතුමා ස්ථාවර නියෝග වලට නැති වුණාට මේ සභාව කරගෙන යන්න කතික මහතුරු ඉන්න ඕනේ ඊට පස්සේ බස් එකක් වගේ මාවක නවත්තන් ඉන්න බෑ ඒ නිසා තමයි සභාව කල් තිබ්බේ ඔව් අනුරුද්ධ සාරාක මැතුමා පොයින්ට් 4 ඔබතුමාට කියලා තියෙනවා. ඔව්. ගරු නියෝජක තානායකතුමනි, පක්ෂ නායක රැස්වීමේදී අද දිනේදී මේ 50 විවාදයට ගැනීමට ඒ වගේම 4ට ඡන්ද විමසීමට තීරණය කළා තිබුණා. ඒතර 50 විවාදයේදී විවාදයේ ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මන්ත්‍රීවරුන්ගේ ඔබතුමා කතිකලා ඉස්සෝ කිව්ව මන්ත්‍රීවරු නෑ. එහෙනම් මොකද කරන්න ඕන? එහෙනම් කරන්න ඕන 50 ඡන්ද විමසීමට ලක් කරන්න ඕන. අදාල අමාත්‍යවරේ පාර්ලිමේන්තු ඉඳලා පනත මේ අමා කැබිනට් මණ්ඩල කැබිනට් අමාත්‍යවරේ පාර්ලිමේන්තු ඉඳලා පනත ඡන්ද විමසීමට භාජනය කරන්න ඕන. එහෙම තමයි මීට කලින් මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය තිබුණේ. ගරු මන්ත්‍රීතුමා ඒ වෙලාවේ කැබිනට් අමාත්‍යවරේ සභාවේ ඉන්නේ. සභාවේ නැත්නම් මොකද කරන්න ඕන? කැබිනට් අමාත්‍යවරේ සභාවේ නැත්නම් පනත ගන්නේ නැතුව සභාව කල් තියන්න ඕන. පාර්ලිමේන්තුවේ පනත සභාව ඡන්ද විමසීමට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තු කල් තිබුවා. හැබැයි ඇමතිවරු මන්ත්‍රීවරු එනකන් පාර්ලිමේන්තුව කල් තියෙන සම්ප්‍රදායක් මේක තිබුණේ නැහැ. මීට කලින් කවදාවත් මේක සිද්ධු වුණේ නෑ. සිද්ධ වෙච්ච දේ තමයි සභාව මන්ත්‍රීවරු නැත්තම් පනත ගන්නවා. පනත ගන්න මන්ත්‍රීව ඇමතිවරයා නැත්තම් සභාව කල් තියෙනවා. එච්චරයි. ඊළඟ දවසට ගන්න ඕන. මේ පැය දෙකමාරකට වඩා වැඩි කාලයක් සභාව කල් තියලා අපි ඉන්නෝ නැවිල්ල. ඒ නිසා ගරු නියෝජකතන මේක නම් සම්ප්‍රදාය. මේක හැමදාම කරන්න. එකෙන වෙනද කරන දේ මොකද කතිකව නැහැ කියලා සභාවේ 50 තරම් තියෙන 3මාරට 4ට 5ට කල් තියලා ඊට කලින් අරගෙන තියෙනවා. හැබැයි තමුනාංශ අද විතරක් මොකද කරන්නේ? අමාත්‍යවරු වෙනකන් සභාව කල් තියාගෙන ඉන්නවා. මොකද mantriවරයෙක් නැත්තම් කතාව නැති වෙන එක විතරයි. හැබැයි අමාත්‍යවරයෙක් නැත්තම් පනත ඉදිරිපත් කරන්න බැරුව වෙනවා සභාවේ මේ ඡන්ද විමසීමට. ඒ නිසා මෙතන අමාත්‍යවරු ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරේ පාර්ලිමේන්තුවේ නොසිටීම තමයි ප්‍රශ්නේ පණන්නේ. ඒක බේරලා දෙන්න බෑ සභාව හිතු කල් දාලා. එහෙම කොයිද කල් දාලා බේරලා දීලා තියෙන්නේ. හොඳයි කරුවන්ත. ඒ වෙලාවේ ඔබතුමාට තිබුණේ සභාව පනත ඉදිරිපත් කරන්න. පනත ඉදිරිපත් කරන්න අමාත්‍යවරයෙක් නැත්නම් සභාව කල් තියලා කල් තබී විවාදෙ පටන් ගන්න. මේක නම් සම්ප්‍රදාය හැමදාම මේක කරන්න ඕන. හොඳයි. ඔබතුමාට ඕන වෙනකොට එකයි, ඕන නැති වෙනකොට තව එකයි හැම බෑ. ඔව් වීරසෝනවන්තවා. ගරු නියෝජක දානායකතුමනි, අද ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කතික ලයිස්තු දෙකක් ඔබතුමාට ලැබිලා තියෙනවා. දැන් මම විපක්ෂ කතික ලයිස්තුවේ අවසාන කතිකයා විදිහට තමයි මගේ වෙලාව එන් කළ තිබුණේ ඇජෙන්ඩ එක තුල හවස 4ට ඡන්ද විමසීම. දැන් ඔබතුමා අද ඇනවුස් කරනවා කතික කවුරු වත් නැහැ කියලා නාමලේකන ඇනවුස් කරනවා. ඒක ඔබතුමාගේ සම්ප්‍රදාය තුළ හරි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් මෙතන සමාජය යන මතේ අද ඒ කතා කරන මොහොතේදී මම පාර්ලිමේන්තුවේ තවත් කාර්ක සභා දෙකක් ක්‍රමසාවිධි කාර්ය සභාව තිබුණා, කන්සල්ටරි කමිටු තිබුණා. ඒවත් එක පාර්ලිමේන්තුවේ ඉන්නවා. අපිට කතා ගන්න තියෙන අවස්ථාව අපේ වරප්‍රසාදයක් තමයි අහිමි වෙන්නේ. එතකොට ආණ්ඩු පක්ෂයේ අයට ප්‍රධාන වශයෙන් මේක මුදල් පනතක්, ජනාධිපතිවරයාගේ පනතක්, මුදල් පනතක් සම්බන්ධ කාරණාවේදී අදාළ විෂයවාර ඇමතිවරයා ජනාධිපතිවරයා නැත්නම් රාජ්‍ය ඇමතිවරු දෙකක් ඉන්නවා.
බාන අක්කින්නවා රාජ්‍ය අමතිතුරු බානමත් නැහැ ආණ්ඩු පක්ෂයේ අමතිවරයෙක් නැහැ මන්ත්‍රීවරයෙක් නැහැ කතික ලයිස්තුවේ කවුරුවත් නැති එක මේ ආණ්ඩුවේ වගකීමක් වෙනවා මුදල් බණ්ඩතක් සම්බන්ධ කාරණාව ඒක විපක්ෂයේ පිට පටවන්න එපා අපේ වරප්‍රසාදයක් අහිමි වෙලා තියෙනවා මේ තීරණාත්මක 52 අපිට අදහස් දක්වන්න තිබිත අවස්ථාවක් නැති වෙලා තියෙනවා හතරට කතා කරන්න දෙන අපිට එකට පාර්ලිමේන්තු කල් තිබ්බම පස්සේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා දැන් ඔබතුමාගේ නම තිබුණේ වීරසමන ගරු මන්ත්‍රීතුමාගේ නම 21 වෙනියට තිබ්බ ඊට පස්සේ 20 වෙනියට තිබිච්ච කතික ගරු මන්ත්‍රීතුමාත් කතා කරා सभा पार्लिमेंटे तीन अनी कारक सभा पार्लिमेंट पड़ा अटीन तीन सब पार्लिमेंटे कार्यट प्रमुखता गर मंत्री तुम अलगे युत का ओ वाले मंत कील अवसंकरा मे कदम तवदिगटे गर 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 निज्य कथानायक मम अद कति मारत मसे मारत मसे कथाक विनाडिया तब हम उमे काले व्यंकर අද බොහොම අමාරුවෙන් විනාඩි 5ක කාලයක් අරගෙන ඒක කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කොට ඔබතුමා දැන් මේක කල් තියලා ගිහිල්ලා අපිට කතා කරන්න දෙවිච්ච අවස්ථාවක් නැති වුණා. නෑ මම කල් තියන නෑ මන්තුමා කතිකෝ නැතුනම කල් තියන්න දුන්නා. අසාධාරණ අන්තිම අසාධාරණේ සිද්ධ වෙන්නේ මේ පසුබිම මන්ත්‍රීවරු ගරු සභානායකතුමා. සභානායකතුමා. අතරමාට. අතරමාර දක්වා කල් දෙන්න. සභානායකතුමා. එකඟයි අතරයි 30 දක්වා එකඟයි. හොඳයි. मम योजना स्थावर नियोग मे विवाद अरंगील පාවෙනකම් මේ විවාද අරන් ගිහිලා 6 වෙනකම් හර්ෂ පැතුම් වගේ විවාද අරන් යමු සභානායකතුමා හරි සභානායකතුමා ඒ ගරු නියෝජ්‍ය කතානායක ඔව් වෙයි වෙයි නේ නේ දැන් අපි එකඟ වෙච්ච විදියට එහෙම ගියොත් රෑ 10 විතර නගන් යන්න වෙනවා पार्लिमेंट फतर कल तिब्बे किसीम कति के नुमति निशा सह विषय बार अमति नुहित पुणिशा එතන මගේ තර්කෙ නම් ඇත්තටම මේ විවාදය පවත්වන්න බෑ කියලා. ඒක වෙන දිනයකට කල් දාලා ඒක කරන්න ඕනේ. ඒක තමයි කල යුත්තේ. එතන කන්ද සභානායකතුමා. අර නියෝජ්‍ය කතානායකතුමනි අද ප්‍රධාන වැඩමුළු ආරම්භයේදී අංක 1 2 3ට සභාව එකඟ වෙලා තියෙනවා. ඒ එකඟ වීම අනුව තමයි සභාව පවත්වාගෙන යන්නේ. ඔව්. ඒ හදිසියේ මත වූ තත්වයේ තුල තමයි ඔබතුමා සභාව කල් තියබ්බේ. දැන් අපි එකඟ වෙලා තිනවා මේ කතිකින්ට අවස්ථාව දීලා කිරොස ඡන්ද විමසීමට යන්න. කිරියල මන්තම්. අපි එකඟ වුණා. නමුත් එකඟතාවයේ කැඩිය ඔබතුමාලානේ. හොඳයි. ඔබතුමාලානේ කැඩිවේ. ඔබතුමාලගේ කතික වේදියේ යන්නේ. හරි බොහොම ඉස්සතේ. දරසල පිරමත්තම. දරු නියෝජකතා නායතුමනි. ඔව්. මම කැදිලා. දරු නියෝජකතා නායතුමනි. මේ පාර්ලිමේන්තුව දැන් ඉන්නවා 988 මේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙච්ච ගරු මන්ත්‍රීතුමන්ලා 88 89 ගරු සභානායකතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ රාශියක් ඉන්නවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා හිටු ජනාධිපතිතුමා 88 එතෙක් මෙතෙක් ඉතිහාස සභානායකතුමා එකඟ වෙනවා ඇති කිසි දවසක මන්ත්‍රීවරු නැහැ කියලා සභාවක් පැය දෙකක් තුනක් කල් දබව ඉතිහාසයක් නැහැ. නැමත විවාද පළවෙනි වතාවට මේ අත්දැකීම මේ සභාවේ දෙන්නේ. ඉතින් ඒක මුළු මනින්ම සභා රීතීන් සහ සම්ප්‍රදායන් උල්ලංඝනය කිරීමක්. එසේ කරු සභානායකතුමනි සත්භාවයෙන් කියන්නේ මේ විවාදේ නැවත අද දවසේ මෙහෙම පවත්වාගෙන යන කිසිදු ආකාරයක යුක්තිසහගත භාවයක් නැහැ. ඒ නිසා අවශ්‍ය නම් ඔබතුමාට දැන් ඡන්ද ගන්න පුළුවන්. අවශ්‍ය නම් ඡන්ද ගන්න පුළුවන්. හොඳයි. ප්‍රායෝගික බැලුවොත් ඒකත් බෑ. හොඳයි සභානායකතුමා අවසානම. ඔව්. ගරු කතානායක ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වෙලාව වෙනකොට
කාරක සභාවලත් ඒ වගේම ආපන ශාලාවෙත් මැතිමතුරු හිටියා ආණ්ඩු පක්ෂෙත් විපක්ෂෙත් දෙකම හිටියා හැබැයි ඒ වෙලාවේ දැන් මම මට ආරංචි ලැබිලා අවසන් කරති කියලා එන්න ලෑස්තිනකොට සභාවන් තියලා නමුත් පොඩක් ඉන්න කියන්නේ මම මම එතකොට ආව නම් ඒ වෙලාවේ මට තිබුණා ඒ වෙලාවේ යෝජනාව ඉදිරිපත් කරන්න. හැබැයි කොහොම වුණත් නියෝජ්‍ය කතානායකතුමනි ඒ වෙලාවේ රාජ්‍යමන්ත්‍රීතුමා මෙතන හිටියා මුදල්. ආ. මුදල් රාජ්‍යමන්ත්‍රීතුමා හිටියා. හරි. ඒතොර ඒ අවස්ථාවේදී සෙසු කතිකේ නොහිටපු නිසා තමයි නියෝජ්‍ය කතානායකතුමට එවැනි තීන්දුවක් දෙන්න සිද්ධ වුණේ. උදේ. ආණ්ඩු දිසානායකතුමා අවසන් වශයෙන් ඔබතුමා කියන්නේ මෙහෙමනේ. දැන් සභාව පවත් අපි එකග වෙලා තියෙනවා සභාවේ අද ගන්න 1 2 3 වගන් දාලා අපි එකතු ස්ථාවර නියෝග කරන සභාව පවත්වගෙන යන්න. සභාව පවත්වගෙන යනකොට වෙන දේ තමයි අදාළ කතික මන්ත්‍රීවරු නැතු වෙනවා සභාවේ කතා කරන්න. එහෙමනම් එකක් තිබුණා මොකද්ද? කාට හරි සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ට කෝරම් එක පිළිබඳ ප්‍රශ්න ඝනපූර්ණේ පිළිබඳ ප්‍රශ්න මතු කරලා සභාව කල් තියාගන්න තිබුණා. එහෙම කල් තියාගත්තා නම් කෝරම් සීනුව හඬවලා නැවත පාර්ලිමේන්තුව රැස් වෙන්න පුළුවන්. එහෙම නැතුව මුලසුන විසින් පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ තියෙන බිල්පත් ඉදිරිපත් කරන තමාත්වරයක් නැහැ කතා කරන තමාත්වරයක් නැත්නම් මොකද කරන්න ඕන ඒ නැ බිල්පත් ඉදිරිපත් කරන ඡන්දෙට විමසන්න ඡන්දෙ විමසන්න ඉදිරිපත් කරන්න ඕන සංශෝධන එතුමා ආවට පස්සේ සංශෝධන ඉදිරිපත් කරන්න ඕන කාර්ක සභා අවස්ථාවට යන්න ඕන කාර්ක සභා අවස්ථාව කරුණු ඉදිරිපත් කරන්න ඕන එහෙම ඉදිරිපත් කරන කැබිනට් අමාත්‍යවරයෙක් ඉන්න ඕන ඒතර කැබිනට් අමාත්‍යවරයෙක් නැත්නම් ඒතර කතා කරන කට්ටියක් නැහැ කාර්ක සභා අවස්ථාවේදී බිල් එක ඉදිරිපත් කරන්න අමාත්‍යවරයෙකුත් නැත්නම් මොකද කරන්න ඕන සභාව කල් තියන්න ඕන සභාව කල් තියලා ඉලං කල්තැබීමේ විවාදෙ පටන් ගන්න ඕන අපේ රටේ මෙහෙම සම්ප්‍රදාය ආවොත් ඔබතුමාලා මීට කලින් මොකද ඕන තරම් වෙලා තියෙන නම කිව්ව නෑ ආ පනත නම කිව්ව හායි කිව්ව ගියා මේක වෙලා තියෙන නිම එහෙමනේ කරලා තියෙන්නේ එතකොට මේ සම්ප්‍රදාය ආවොත් පාර්ලිමේන්තුව සතියක් තව පැයක් කල් තියන ඇමතිවරය එනකන් කියලා ඊළඟ තව පැයක් කල් තියනවා මේ කතික වෙනකන් කියලා එහෙම පාර්ලිමේන්තුව තියා යන්න බෑ හොඳයි ස්ථාවර නියෝග ඕනේ නැහැ කතානායකවර හිතනවා තව පැයක් එහෙනම් අද අපි තියමු අනිත් කට්ටිය තාම එක්කෙනෙ මේ ජීප් එක එනවා කියලා ආරංචි එයා එනකන් පාර්ලිමේන්තුව තියන් ඉමු එහෙම සම්ප්‍රදායක් නැහැ නේද පාර්ලිමේන්තුව ඔබතුමාට තිබුණේ මේ වෙලාවේ පනත ඉදිරිපත් කරන්න කියලා මේ ඡන්දෙට ඉදිරිපත් කරන්න කියන්නේ එහෙම නැත්තම් තිබුණේ සභාව කල් තියන්න ඒ නිසා දැන් තියෙන ඔබතුමාට නැවත මේ පනත ඡන්දෙට හෝ විවාදෙට හෝ දෙකටම ගන්න බෑ ඇත්තරම දැන් තියෙන්නේ පන පාර්ලිමේන්තුව කල් තිබ්බායයි කියා සලකා පාර්ලිමේන්තුව කල් තිබීම විවාදෙ පටන් ගන්න මේක තමයි තියෙන්නේ මේ සම්ප්‍රදාය දෙන්න එපා මේ සම්ප්‍රදාය දුන්නත් කොතන නතර වෙන්න මට කියන්න සුසිල් ප්‍රේමදාන්ත අමුතුම මට කියන්න මෙහෙම කරන්න පුළුවන් හරිද බලනවා ආණ්ඩු පැත්තේ മന്ത്രിවරු අඩුයි තව පැයක් පැත්තකින් තියෙනවා ආ කපයකින් කල් තියෙනවා මොකද කට්ටිය තාම පාරේ එනකන් කියලා එහෙම කරන්න බෑනේ කොතනද මේ කෙලවර වෙන්නේ මේක කෙලවර වෙන්න ඕන සභාව පවත්වාගෙන යාම නිසි කණ්ඩායම නැත්තම් කල් දෙවීම ඒක ඔබතුමා කරන්න දෙන්න හරි ආ චරිතේරත් මන්තුම අවසන් කරන්න පොයින්ට් අපෝඩ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු මේ සභාවේ කතානායකතුමාගේ සාමාන්‍ය අධිකාරිය යටතේ තියෙන ස්ථාවර නියෝග 139/40 මත ඔබතුමාට මේ ස්ථාවර නියෝග වලින් විවිධාන සලස්වා නැති කරුණු සඳහා තමයි කැමැති ආකාරයට අධිභාරයක් තියෙන්නේ. හැබැයි ස්ථාවර නියෝග වලින් කරුණු සලසා තිබෙන දේවල් වලට ඔබතුමාගේ එවැනි අධිභාරයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ අද ගත්ත මේ තීරණය ප්‍රෙසිඩන්ස් එකක් වෙන එක නවත්තන්න අවශ්‍ය නිසා අද මේක ඡන්දයට ඉදිරිපත් කරන්නේ නැතුව වෙන දවසක පක්ෂනායක රැස්වීමකදී එය නැවත විවාදයටගෙන ඡන්දයට ඉදිරිපත් කරන්න දැමීම තමයි සුදුසු. එහෙම නැත්නම් මේ 139/42 කියන මේ රීති මගින් කතානායකවරයාට තියෙන අධිභාරය වැරදි ලෙස පාවිච්චි කිරීමක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම ඔබතුමාට ඉල්ලා සිටිනවා මේක ප්‍රෙසිඩන්ස් එකක් වීම නැවැත්වීම සඳහා මෙම විවාදය නැවත දිනයකට ගරු පක්ෂනායක වරුන්ගේ රැස්වීමක තීරණය කරන්න කියලා. සභානායකතුමා අවසන් තීරණයක් කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු චරිතේරත් මැතිතුමා ඉදිරිපත් කරපු ස්ථාවර නියෝග 142 පැහැදිලි වෙතුම. කතානායකරු විසින් රැස්වීමක් తాවකාලිකව අත්හිටුන් ලබන කවර හෝ අවස්ථාවකදී රැස්වීම යලි ආරම්භ කරන මන්නේ කවර වේලාවකද යන්න කතානායක විසින් තීරණය කරනු ලැබිය යුත්තේ. ඔව්. ඒක තමයි ඔබතුමා කළා තියෙන්නේ. ඔව් ඒක තමයි. සභානායකතුමා දැන් විවාදයේ පැය භාගයක් ඉස්සරහට ගෙනියනවද නැත්නම් ඡන්ද විමසීමකට යනවද? ඔව් කිරියල මැතිතුමා. මීට අපවට අපේ කතිකාව පස්තරෙක් ඉන්නවා ස්ථාවර නියෝග අනුව ඔබතුමාට පුළුවන්
ආවරණික අතීත වල අපිට පෑද දෙන්න අපිට පෑද දෙන්න අපිට ඇති නෑ සභා නැගිටුමා එකඟද එම ඒ පෑ භාගයේ මේ කිරියල් ලැබතුමා ඇහෙන්නේ නෑනේ ඔව් කිරියල් ලැබතුමා අල බුදි පාර්ලිමේන්තුවේ බුදි ගේට එනවා පහ හතරට විතර සභා නැගිටුමා විමසන්න තව පටන් ගන්න නෑ කියන්නේ No, let him start. Suspend standing orders. Give us 1 hour. 1 hour for Harsha's debate. That is all. Till six. Okay, guys. Till six. Okay. Yeah. Right. All right. Arey nam payak kaalayak sabhave ekagathama yanuma labena. Okay, guys. Sabha nayakathuma okay, guys. Okay, guys. සභා නායකතුමා එකඟයි. එතකොට පැය භාගෙ දෙපැත්තට. හොඳයි. එහෙනම්